පැහැදිලිව ඕනේද සරලව ඕනේද මම පැහැදිලිව කියන්න නා ගන්න මමත්වේ නැති කරන්න මම ඕනේ මාව නැති කරගන්න මමත්වේ නැති වෙන්න ඕනේ පැහැදිලිද मालुआगे मस मालुआगे अंगे में तीला कपन वालू मुदे ऐ कोटान ने नी कोटान ने गल तला वाल ने वेनम लैली ने मुको वाद ने तो लोको मालुआगे अंगे तीला लो पोड़ी मालुआ कोटान ने मालुआगे अंगे में तीला कपन दा मानने नती करान ने मानने नती वो पुलुवंद एक नती करान दा मानने कोनी मेटी का पैदली दे मगे मान्य कोमर नती एकत मान्य तमाई मान्य मैलू मान्य निरोध वेन्नी දැන් වෛරස් එකක් ඇතුළු වුණාම එයාට වෛරස් එක නැති කරන්න බෙහෙත් දෙන්න නෑ තවත් වෛරස් එකක් තමයි දෙන්නේ ඒ වගේ වැඩක් ඒ කරන්නේ පොලියෝ වලට බෙහෙත් දෙනකොට පොලියෝ වෛරස් එක තමයි විඳින්නේ පැපලෝ වලට බෙහෙත් දෙනකොට පැපලෝ වෛරස් එක තමයි විඳින්නේ දැන් මාන්නේ නැත්තටම නෑ දැන් එයාට මාන්නේ නැති කරන්න අවශ්‍යතාවයක් තියෙනවද නෑ දැන් මාන්නේ තියෙනවා දැන් මාන්නේ නැති කරන්න ඕනේ එයා නියතමානී වෙනවා නැති වෙයිද මාන්නේ නෑ ඒ මාන්නෙම තමයි එක නැති කරන්න ඕනේ කොහොමද නැති කරන්නේ දැන් මේ කියපු ටිකෙන් මට දෙන්න උත්තරයක් ඔබ වහන්සේට තේරිච්ච ප්‍රමාණය මට දැනගන්න ඕනේ මාන්නෙන් ඇවිදිනවා මේ ඇවිදින ක්‍රමෙන් අනිත් අයට වඩා ටිකක් ගාම්භීරත්වයක් තියෙනවා උරේස් දෙක ටික ඉස්සෙලව ගා රජුරෝ ඇවිදින එහෙනම් මෙතන පොඩ්ඩක් වැරදුනා තමයි දැන් ඒක නියතමානී කරනවා අර මාන්නෙම්ම ඒ මාන්නෙ හඳුනගෙනම ඒක නියතමානී කරනවා ඒතර දැන් ඒ මාන්නෙ නෑ තව මාන්නයක් එනවා මම බොහොම නියතමානී කියන්නේ අන්න එතනින් මාන්නයක් ආයෙනවා ඒක මොනවද කරන්නේ ඒක නැවත මාන්නෙන් හදනවද එ නැත්තම් කොහොමද හදන්නේ ඒක නියතමානිකම නියතමානිකම බවටම හරියටම පරීක්ෂණ කරලා දැනගන්නවා නෑ මේ නියතමානිකම තුළ මාන්නයක් ඇවිල්ලා නෑ මං හරිම නියතමානී මම කී කරි අර පොඩි කෙනෙක් කිව්වත් මම ඇහුම් කන් දෙනවා එහෙනම් මේක මාන්නයක් නෙමෙයි අර නියතමානිකමට ආවනේ මාන්නේ කියලා දෘෂ්ටියක් ඒ දෘෂ්ටි අයින් කරනවා ඒක නිවැරදි කරනවා एक एकांत वासी में नियतमानी कमक माई मेरे को तो ल मान्या नडत्तु वेन्ने नडत्तु कराने इतने कीने तांटे इन्होंने सीए पावत्ता नोने मामा सिल्वत एक मान्या अपने मामा सिल्वत किला मटे इतने वानंग एक मान्या अबे अत्तरम सिल्वत के नाम मामा सिल्वत किला इतने तो दूसरी ला किला देता नहीं दम प्रक्षेप तीनों ने दम मामा सिल्वत දැන් මම හිතනවා අනේ මම සිල්වත් කියලා හිතුවා මාන්නේ නේ ඒක සිල් මාන්නේ නෑ එහෙනම් මම දුසීල කියලා හිතුවා තරිද වැරදිනේ එහෙනම් සිල්වත් කෙනා සිල්වත් කියලා හිතන්න ඕනේ එතන මාන්නයක් නැතු කොහොමද හිතන්නේ ඒක හිතනකොට මාන්නේ කියලා කියනවනේ කට්ටිය සිල් මාන්නේ කියලා කොහොමද හිතන්නේ මාතුල සීලයේ පවතිනවාය සීලයේ තුල මම වාසය කරනවාය මගේ චරිතය එදාට සාපේක්ෂව ගොඩාක් සිල්වත් කියලා දැනගෙන තවත් අඩුපාඩු තියෙනවාය ඒවා නිවැරදි කරන්න අවශ්‍යයි මම තාම මේ ගමන යන ගමන් කියලා හිතනවා යා පරිපූර්ණත්වයට එන්නේ නැහැ අනිත් අයට සාපේක්ෂව එලා දකින්නේ නැහැ දැන් යා සිල්වත් කියලා තමයි හිතන්නේ හැබැයි එතන තමයි මාන්නයක් නැහැ ඒ විදිහට අර මාන්නේ නිර්මාණය වෙන තැන්වල තියෙන කඩතොළු ඒ පුද්ගල සත්ත්ව ස්වභාවයෙන් නිර්මාණය වෙනවා අන්න ඒව නිවැරදි කරන්න ඕනේ නිවැරදි කරුවාම ඒ මාන්නේ නියතමානි බවට පත් වෙනවා දැන් මේ ටික පැහැදිලිද පැහැදිලි නම් කොහමද ඔළුව ඔල්ලන්න ඕනේ මේම ඔබන් සොල්ලන්නේ මේම පෑදිලි ඕම ඔල්ලන්න. ඒතර පෑදිලි නැහැ කියන එක තමයි පෑදිලි වෙන්නේ. පෑදිලිද? හරි ඒ පෑදිලි ටික පොඩ්ඩක් අපට කියන්න. ඒක කියන්න පෑදිලි නැහැ. පුරුදු කරන්න. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? පිළිගන්නම් පිළිගන්න. කාගේ හරි නායෙන් काटारी කාටවත්ද හැබැයි එක්කෙනෙකුට පුළුවන් ඒක තමයිලු අර පොඩි බබාගේ අම්මට හොඳටම සෙම ඇදිලා එයා නායට කට තියලා අර සෙම ටික ඔක්කොම උරලා ගන්න උරගෙන පෙත්තට කෙල ගන්න කිසිම ලැජ්ජාවක් කිසිම චකිතයක්
අපිරිසිදුකමක් අපාසුවක් පිළිකුලක් මොකවත්ම නැහැ. ඒක දකින්නකොට අර මිනිසුන්ට වමනට එනවා. ඒ මිනිසුන්ට ඒක බලන්න ඉන්න බෑ. මොකද යාට ගානක්වත් නැහැ. ගානක්වත් නැහැ. නහය තියලා ඒ නහයට කට තියලා උරලා ගන්න එස්එම ටික. උරලා අරගෙන පැත්තට ඉසි කරනවා. ඒ මොකද ඒ උනේ? අපේ දිට්ඨි හඳුරන් වහන්සේගේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ඒක. ඒ මොකද උනේ? කැමැත්තෙන් කරනවා. ගොඩාක් ප්‍රියයි. කාන්තාවරු සාමාන්‍යයෙන් උප්පත්තියෙම ගොඩාක් අපිරිසිදුයිනේ. ඒගොල්ලෝ අපිරිසිදුයි. නමුත් කවදාකවත් පෙම්වතාට ඒ අපිරිසිදු නැහනේ. එයාගේ ටොපි කොලේ අවුලලා සාක්කුවේ තියා ගන්නවා. විටකනවා නම් විටකාලා විසිකරන අර බුලත් කොලේ කෑල්ල අරන් සාක්කුවේ තියා ගන්නවා. එයාගේ කොණ්ඩ බෝලේ මොනාරි වැටුණා නම් ඒක අරන් අල්මාරියේ තියා ගන්නවා. කිසිම පිළිකුලක් නැහනේ. දාඩිය ගඳ දැනෙන්නේ නැහැ. සෙම කොටු කබ මල මූත්‍ර කිසිම දෙයක්. එයාට ගඳත් නෙමෙයි අපිරිසිදුත් නැහැ. පිළිකුලුත් නැහැ. අන්න පෘතුජන ලෝකේ අපර කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. ඒ මිනිස්සු පෘතුජන තමයි, දුස්සීල තමයි. නමුත් මේ මිනිස්සුන්ගෙන් අපට ආධ්‍යාත්මික ජීවිතය ඉගෙන ගන්න තියෙන දේවල්. අතු ගන්නකොට මට අතු ගහ ගන්න බෑ. ඒ තරම් පීඩනයක් දැනෙනවා. හැබැයි මේ මනුස්සයා ජීවිත කාලෙම අතු ගන්නවා. කිසිම පීඩනයක් නැහැ. උදේ 6ට වැඩට යන්නේ වෙලට රෑ වෙනකම් කොටනවා. රෑට ගාවුඩ ඉඳලා අරක රැකගෙනත් ඉන්නවා. අවුරුදු 20ක් විතර. රාදවල් දෙකේම කොටලා රැකලා කපලා ගෙනල්ලා ගෙදර තියෙනවා. කිසිම තේට්ටුවක් නැ හොඳට නිින්දත් එනයි මනුස්සට කිසිම ප්‍රශ්නයක්වත් නැ ආයි කොටන්න ඕනේ කියලා තමයි කියන්නේ. කැමැත්තෙන් කරනවා. පීඩනයක් නැ. සන්තෝෂෙන් කරනවා යා. කවදාකවත් එයට තේට්ටුවක් නැ. ඒ සන්තෝෂයයි ඒ තෘප්තියයි කැමැත්තයි අපි ළඟ නැ. ඒ නිසා මේ පළතුරු ටික හොදාගෙන එන්න කිව්වත් අපර පොඩ්ඩක් දැන් මාරවට මගේ වැඩ ගන්නවානේ. මගේ වැඩ ගන්න මගේ මානකම ඒක නෙමෙයිනේ. ඒතර මානකම කියන්නේ උන්වහන්සේට පාවා දෙලලා මුතුකුඩ යට ගෙනල්ලා ඉමීසරේ කවලා කට පිය දාලා උන්වහන්සේට කිරි බෝතලේ පොවලා ඉමීසරේ ආන්ති කරලා පවන් ගාලා ඒතර මා ලොකු ගෞරවයක් ඒ වගේ යුතුයකම් ටිකක් බලාපොරොත්තු වෙනවා. පැවිද්දෙක් තමයිලු මේ ලෝකේ අවසානම සැපේ විඳින්නේ. ඉන්න තැනක් නැ යන්න තැනක් නැ මොනාරි වුණත් ආහන්න කෙනෙක් නැ බේට් ටිකක් නැ එට දවස ගැන කිසිම බලාපොරොත්තුවක් නැ කන්න බත් ටිකක් නැ ඒ කියන්නේ ලෝකේ සැපෙන් අන්තිමයට ඉන්නේ අන්න එයාලු. හැබැයි ආධ්‍යාත්මික ලෝකේ යා රජ කෙනෙක් කියලා කියනවා. ඒ තරම් මානසික සුවයක් එයා විඳිනවා. මෙන්න මේවා තේරුම් ගත්තොත් අර මානසිකව විඳින පීඩණය ඒවා නිකම්ම නිරෝධ වෙලා යනවා. අපි අපේ පැවිදි ජීවිතේට වටිනාකම දුන්නේ නැත්නම් පැවිදි ජීවිතය කවදාරි දවසක අපි එලා දකින්නවා. අපේ මානකමට අපි වටිනාකම දෙන්න ඕනේ. අපේ මානකමට අපි ගරු කරන්න ඕනේ. ඒක මේ ලෝකේ උත්තරීතර ශ්‍රේෂ්ඨම දෙයක් විදිහට සලකන්න ඕනේ. එහෙනම් කවදාකවත් මානකම අපට විඩාවක් වෙන්නේ නැහැ. ඒ මානකම අපට තේට්ටුවක් නිර්මාණය කරන්නෙත් ඇයි? අරිම කැමැති. චීවර පත්‍යවේක්ෂාව කරනකොට ඒක හිඹලා වැඳලා තමයි පොරවන්නේ. එච්චර කැමැති. ඒක පෙරෙවුවම හරි සතුටක් දැනෙනවා. මමත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වුණානේ. ඒ ගැන ඉතලා නිතරම සතුට වෙනවා යා. එහෙනම් එයාගේ වත්පිළිවෙත් එයාට දැනෙන්නෙම නැහැ. එයා කරනව නෙමෙයි. මේ කයෙන් ඒ වත්පිළිවෙත් ටික කෙරෙනවා. කෙරෙනවා. කරන්නෙම නැහැ. ඒ වගේ නිදාස් විවේක පරිසරයකටපත් වෙනවා. ඒ කයයි මනසයි. පුරුදු කරන්න පුළුවන් ඒක. කිලම්පසවලම. ඒකට මොනවයි නමස්කාර සාමාජික කීරෝ වගේ අර හොඳයි. ඒ ප්‍රශ්නේ අහනකොටම මට පුංචි කාලේ සිද්ධියක් මතක් වුණා. බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒක. අපි වත්පිළිවෙත් කරනකොට යම් යම් දේවල් ප්‍රියමනාප නැති වෙනවා. සන්තෝෂයෙන් කරගන්න බැරි වෙනවා. තේට්ටුවක් විඩාවක් දැනෙනවා. මානසික අපහසුතාවයට අපිපත් වෙනවා. මේක සාමාන්‍යයෙන් අර භාවනා යෝගියාට විතරක් නෙමෙයි තපස්වරුන්ටත් තියෙන ප්‍රශ්නේ. මේ යුදකලාවේ ජීවත් වෙනකොට ඔයගේ ප්‍රශ්න එනවා. ඊයේත් අපි දැක්කා එක ආශ්‍රමතුන් කෙනෙක් මොනවාරි ඒ වගේ මානසික පීඩනයක්. උන්වහන්සේට අවශ්‍ය දේවල් කරන්න ඕනේ අවශ්‍ය උපකරණ. ඒ පීඩනේ ආතතිය සාමාන්‍යයෙන් එක පොදුයි. ඒක හැමෝටම තියෙනවා. අපි ආශ්‍රමේ ඉන්න කාලේ මේ එක පොඩි තාපසෙක් පොඩි කෙනෙක් යා පුණුවර ලබන්න ආපු කෙනෙක්
ගුරුවරයාට වැඩක් පවරලා පැයක්වත් නැ කතා කරලා අරක පොඩ්ඩක් කරන්න කො කියලා කිව්වම එයාට hina ගියා. අපිත් එතන හිටියා. දැන් අපිට ප්‍රශ්නේ මේ දැන් මේ කරගෙන ඉන්න වැඩේ බාගෙන නවත්තලා අරක කරන්න ගියාම ඇයි hina උනේ කියලා. පස්සේ අපි උපත් ඉතිවනේ එයා කියලා ඒක කළා. කරගෙන ඉන්න ගමන් ගුරුවරයාට තේරුණා මොනවා හරි යාට දැනුම වැඩි කියලා. ඒක කරන්න පටන් අරන් විනාඩි පහක් ගියේ නෑ ගුරුවරයාලා. අනේ මේක නෙමෙයි පුත අරක පොඩ්ඩක් කරලා ඉන්නකෝ කියලා තව එකක් කිව්වා. එයාට හොඳටම hina ගියා. ගුරුවරයා ඇහුවා ඇයි hina උනේ කියලා. ඊපස්සේ නෑ ස්වාමිනි මට නෙමෙයි ඔබ වහන්සේ කතා කරන්නේ මගේ මාන්නිට කියලා. මගේ මාන්නිට කතා කරන්නේ. මට නෙමෙයි කතා කරන්නේ. ඒක මට දැනෙනවා. මේ වැඩේ මට කරන්න දෙන්න දැන් වහන්සේමයි මේක පැවරුවේ. කරන්න දෙන්න වෙන එකට කතා කරනවා කියනකොට මට තරහා යනවනේ. මගේ වැඩේ මට හරියට කරන්න ඕනේ. මට මේක නිදාසෙ කරන්න ඕනේ. ඉවර වෙනකන් ඉන්න ඕනේ. අන්න ඒ මාන්නිටල ඔය කතා කරන්නේ. බලන්න මේ පොඩි හැයට එච්චර දේවල් තේරෙනවා නම්. එහෙනම් දැන් අපේ ජීවිතයත් එක්ක දැන් අද වර්තමානයේ ඒ තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට අපිට මොනවාරි කරන්න බැරි වෙනවා. මොනවාරි කරන්න අපහසු වෙනවා. අපහසුතාවය නැති වෙනවා. ඒකට අදාළ උපකරණ නැති වෙනවා. ඒ මොකද වෙන්නේ? මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙච්ච කම්පණය තමයි ඒ තේට්ටුව පීඩනේ බවට පත් වුනේ. නැත්නම් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මට අවශ්‍ය දේ කරගන්න බෑ. මට අවශ්‍ය විදිහට කරන්න බෑ. මට කැමති දේ කරන්න බෑ. අන්න එවැනි මානසිකත්වයන් තමයිලු අර පීඩනීය බවට විඩා බවට තේට්ටුව බවට අපහසුතාවය බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි කරන වැඩේ මොකද්ද? ඒක හොඳට ප්‍රිය වෙන්න ඕනේ. ඒකට කැමති වෙන්න ඕනේ. කැමැත්තෙන් කරන හැම දෙයක් තුළම සතුටක් තමයි නිර්මාණය වෙන්නේ. අකමැත්තෙන් අපි දේව සභාවේ වත්වලට ගියත් දෙවිවරුත් දකිනා මේ භික්ෂුව සෑහෙන තරාවෙන් ඉන්නවා කියලා. ඇයි? දේව සභාවේ වත්වලට ගියත් අකමැත්තෙන් නම් ගියේ. එතනත් අපි පටිගෙන් තමයි කරන්නේ වැඩ ටික. ලෞතර තථාගතයන් වහන්සේගේ බුදුමැදුර අස්කරන්න යනකොටත් ඒ වට්ටික කරන්න පිරිසුදු කරන්න යනකොටත් අපි යන්නේ අකමැත්තෙන් නම් දත්මිටි කාගෙන බුදුහාමුදුරුවෝ රවාගෙන තමයි කරන්නේ. ඇයි? අපි සතුටින් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් භික්ෂුවකට වත්පිළිවෙත් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේගේ වත්පිළිවෙත් පිළිබඳව අපට සාකච්ඡා කරනවා නම් අපි ආවි සංස්කාරය මදි අපට. එච්චර දේවල් තියෙනවා ඒකේ අභිරහස්. ඒකේ එක කාරණයක් තමයි මේ වත්පිළිවෙත් දෙන්න දෙන්න වත්පිළිවෙත් කරන්න කරන්න තමයිලු අපට ගොඩාක් දේවල් වැටහෙන්න පටන් ගන්නෙ. එහෙනම් අපි අපේ වත්පිළිවෙත් කැමැති වෙලා ප්‍රිය වෙලා ඒකට සමවැදිලා ඒක බවට පත් වෙලා අපි වත් කරනකොට දවස ගානේ ඒ නාම රූප අපිව වෙනස් කරනවා. අපි වෙනස් වෙන්නේ ඒ නාම රූප අපිව වෙනස් කරනවා. පුද්ගල සත්ත්ව ස්වභාවය කියන්නේම තමකමනේ. එහෙනම් නියෝග වලට යටත් වෙලා ඒ වත්පිළිවෙත් වලට යටත් වෙලා ඒවට වෙනස් වෙලා අපි අපිව වෙනස් කරනවා කියන්නේ අපි පුද්ගල සත්ත්ව ස්වභාවය ප්‍රමාණිකුල නිරෝධ කරනවා. එහෙම නැත්නම් අත්තරිනවා කියන එක. එහෙනම් අපේ ජීවිතවල අපි මොන දේද කරන්නේ? ඒ දෙයට කැමති වෙන්න ඕනේ. ඒ දෙයට ප්‍රිය වෙන්න ඕනේ. ඒ මොනොත් ඕන තරම් කාලයක් අපිට ඒ වත්පිළිවෙත් වල යෙදෙන්න පුළුවන්. මේක අර පෘථුජන ලෝකෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ගොඩාක් කාන්තාවරු ගත්තාම අරිම දුර්වලයිනේ, අඩුපාඩුනේ. ඒ කැමැත්තෙන් කසාද බැඳා මේ මනුස්සය කීරට දාලා යන්නේ නැහැ නේ. බලනකොට මේ මනුස්සයාගේ අම්මයි තාත්තයි, ඒ නැන්දයි මාමයි කියන දෙන්නාද මාළු මඩමේ. ඒකට හේතුව තමන්ගේ බිරිඳ. සහෝදර ගෙදරට එන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒකට හේතුව තමන්ගේ බිරිඳ. අද කඩෙන් කන්නේ, එයා උයන්නේ නැහැ. ගෙදර වැඩ ටික කරන්නේ නැහැ. කඩෙන් කාලා බෝඩිමක ඉන්නවා වගේ ඉන්නේ. ඒකට හේතුවත් මේ බිරිඳ. සමාජියව පිළිගන්නේ. ඒකට හේතුවත් බිරිඳ. ඒත් ඒ බිරිඳ එයා යවන්නේ නැණි. කැමැත්තෙන් ඉන්නවා. සන්තෝෂෙන් ඉන්නවා. ඒ නිසා ඒක යට පීඩන දුකක් නෙමෙයි බලන්න. පෘථුජන ලෝකයේ තුල ඒ කාම ලෝකයේ සාමාන්‍ය ගී ගෙදරක අර කැමැත්තෙන් සන්තෝෂෙන් ඒ කටයුතු කරනකොට ඒගොල්ලන්ට ඒ විඩාව දැනෙන්නේ නැහැ. එහෙනම් ආධ්‍යාත්මික ජීවිතයේත් අපි ප්‍රිය වෙනවා නම් මේක සාසනයේ කටයුත්තක්, බුදුහාමුදුරන්ගේ කටයුත්තක්, මහා සංඝරත්නයේ කටයුත්තක් කියලා අපි හිතනවා නම් ඇත්තට මේ ප්‍රියභාවය තුළ අපිට මේකේ තේට්ටුවක් විඩාවක් දැනෙන්න බෑ. මොන රාජකාරිය වුණත් මොනම වත්පිළිවෙත වුණත් ඉස්සෙල්ලාම අපි ඒකට කැමති වෙන්න ඕනේ. මාර වැඩේ මට කුසියේ දුන්නනේ.
ගිලම් පසාදාද ඉතින් කුස්සියේද මම ඉන්නේ මගේ වටිනාකම මොකද වෙන්නේ මම මෙච්චර කාලයක් පැවිදි වෙලා මගේ ජේෂ්ඨත්වයේ නිකන්වත් මේ සලකා බැලුවේ නැහනේ මට දුන්නනේ හැන්දයි මේ දැන් ලිපයි දැන් මං කුස්සියේ ඉන්න එපාය කෝකියෙක් වුණානේ මම එහෙම හිතන්නේ මහා සංගරත්නේ කුසගින්න නිවන්න මට මහා කුසලයක් පාල වුණා උන්වහන්සේලා බඩගින්නේ පෙළෙන ස්වාමීන් වහන්සේලා සනසන්න උන්වහන්සේලා වෙන දාන්නේ සකස් කරලා උන්වහන්සේලා සුවපත් කරන්න අනේ මේ තරම් මට පින් තිබුණාද කියලා සන්තෝෂේ වුණාම එයා උයන්නේ සතුට කඳුල ඇස්වල පුරවගෙන යටේ ප්‍රීතිය දරා ගන්න බෑ ඇයි එයා කැමැත්තෙන් කරන්නේ ඇයි ලාන ස්වාමිනී එටක් දාන්නේ හදන්නද ඇයි මේ සතුට මට වාවන්න බෑ එටත් ඒ සතුට මට විඳින්න අවශ්‍යයි මට ඇති වෙනකම් මම මේ සතුට විඳින්න ඕනේ කියලා හිතනයි යාට ඒක විඩාවක් දැනෙන්නේ නැහැ බැරි වෙලාවත් ආ මම ලොකු પરම්පරාවකින් ආවේ වාසගම බණ්ඩාරනේ මාර වැඩ මට දුන්නනේ කුස්සිය මම කුස්සියම්ම කෙනෙක් නෙමෙයි මං කෝකියෙක් නෙමෙයි මං පැවිදිනේ ඕවා කරන්න නෙමෙයි ඇඳ විසිකරා ගියා යන්න මොකද ඒ උනේ එයා ඒක වරදවා තේරුම් ගත්තා සම්මාව පාවිච්චි කළේ නැහැ නිවැරදි දැක්ම එයා තුල තිබුණ නැහැ වැරදි දැක්ම නිසා මානකමෙන් එයා පරාජය වුණා අර පරාජිකා කියන හතර නෙමෙයි මේකත් පරාජිකාව තමයි එයා මානකමෙන් පරාද වුණා මායයට පරදින හැම මොහොතෙම අපේ මානකම පරදිනවා සත්‍ය සංගවල බොරුවක් කියනවා බොරුව කියපු නිසා අපේ ආත්මගර්තේ රැකුණා හැබැයි අපි පරාජිකා වුණා ඇයි මානකම පෙරදුණා නිවන් දකින්නකම් මම මගේ සීලය ආරක්ෂා කරනවා විනයානුකූල වෙන්නවා කිසිම මොහතක මායයට ජය ගන්න දෙන්නේ නැහැ මායя පරාජය කළා බං කොමාර නිරෝධ සමාපත්තියට පත් වෙනවා මෙන්න මේ පෞරුසත්වයේ බිඳුණානේ බොරුව කියුණානේ මායාව මං සතුටු කළානේ මායя මාව පරාජය කළානේ එනවා මගේ මානකම පෙරදුණා ඒකනේ අපි සාමාන්‍ය දස සීල නැවත ගන්නෙ අවද්දසන් උපසම්පදා වික්ෂුවක් ඒ සීමාවට වඩින්නේ ඇයි එයාගේ මානකම ගියා පරාජයට පත් වුණා ඒ කෙලෙසිය එයාව පරාජය කළා ඒ දුර්වලකම එයාව පරාජය කළා ඒ මාන්නය එයාව පරාජය කළා ඒ ඉතුවක්කාරකම උඩඟුකම එයාගේ පැවිදි සීලය විනය ඒ සංවරකම පරාජය කළා මෙන්න මේවා තේරුම් ගන්න ඕනේ මේවා නිවැරදි කර ගන්න ඕනේ හැම දෙයක්ම කැමැති වෙන්න අද අපට දානශාලාවේ පැදුරු ටික දාන්න පැන් ටික තියන්න නම් තියෙන්නේ ඒක සන්තෝෂයෙන් කරනවා ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පරිසම් වෙන්න උන්වහන්සේලාට සුවසේ වැඩහින ආසන පනවනවා එහෙනම් උන්වහන්සේලා කවදර රාත් වුණත් අන්න අර රාතන් වහන්සේට ඒ කාලේ මං තමයි පැදුරු එළුවේ කියලා මට ඒක නිත හිත සතුටු වෙන්න පුළුවන් බැරි වෙලාව මං සෝතාපන්න වුණ නැත්තම් ඒ සතුටින් අපවත් වෙලා මං දිව්‍ය ලෝකෙ ගිහිලා මහා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන මහේසාක්‍ය දෙවියෙක් ඉදිරියෙන් ඉපදෙනවා ඒත් මම සතුටු වෙවි ඉන්න දිව්‍ය ලෝකේ ඉඳලා අන්න අර රාතන් වහන්සේට මම තමයි පැදුරු ඇල්ලුවේ ඒ රාතන් වහන්සේට පැන් තිබ්බේ මම අර රාතන් වහන්සේගේ පාත්‍රයේදී මමනේ රාත් වෙන්න කලින් ඉඳලා ඒක හිත හිත සතුටු වෙන්න පුළුවන් මේ වගේ පින් සිත් පාල කරගන්න ඕනේ කුසල් සිත් පාල කරගන්න ඕනේ නිතරම තමන්ගේ මානකම සෑල්ලු කරන්න ඕනේ ප්‍රීතියෙන් පුරවන්න ඕනේ සනසන්න ඕනේ එහෙම නැත්නම් මානසික ආතතියට පත් වෙනවා අපි අපට තේරෙන මම මේ කරුවේ මම වැඩකාරය මාර වැඩේ මම වල් කොටනවා එන මම නිකන් මේ කරුවේක කම් කරුවේ කියලා මම ආවේ කම් කරුවේ කියලා වැඩ කරන්න නෙමෙයිනේ මාර වැඩේ මට පොළු කැලලකුයි කැත්තකුයි දීලා මාව සම්පූර්ණයෙන්ම වැඩකාරය බවට පත් කළා මම වාලෙක් මෙතන අර පාරාව රජුරන්ගේ කාලේ හිටියන්නේ වාල්ලු අන්න ඒ වගේ වෙලා මම එයා හිතන විදිය නෑ මේ පූජා භූමිය සුද්ධ කරලා පිරිසිදු කරලා මේ අලංකාර දර්ශනය තුල විශාල සංගයකට සුවසේ වාසය කරන්න ඒ ඒ අවස්ථාව හදනවා ඒ කුසලයේ මට ලැබිලා තියෙනවා මෙතන රාත් වෙන හැම සංගය වහන්සේ ළමකටම සුවසේ වැඩ ඉන්න පරිසරය ඇදුවේ මම උන්වහන්සේ නිකන් රාත්ුන්නේ ඒ පරිසරය සැකසුවේ මම මම තමයි පිටලියල්ල තනකොලොක්කම අදලා ඒකේ සක්මන් කරලානේ උන්වහන්සේ රාත්ුනේ ඒක හිතලා හිතලා යට පින් අනුමෝදන් කරගන්න බැරිද ඒ කුසලයේ අනුමෝදන් කරගන්න බැරිද ඒ මහා පින කුසලයේ එයාගේ නිරෝධ සමාපත්තියට හේතුවක් වෙන්නේ නැද්ද ඒ හැම වත්පිළිවෙතක් තුළම මේ විදිහට යහපත් දැක්ම තියෙන්න ඕනේ සම්මාව උපදව ගන්නවා කියලා ඉපදිච්ච නැති පින තට්ටු කරලා අවදි කරලා උපදව ගන්නවා එහෙම කුසලයක් ආලකවත් නැහැ මතු කරලා ගන්නවා නිකන් ආහාරලා පොළොව යට තියෙන වතුර ටික අරගෙන ලිඳ කියලා කියන්නේ කවුරුත් දැක්කේ නැහැ නේ වතුර ආහාරලා ගත්තා ඒ වගේ නැති කුසලයක් ඇති කර ගන්නවා අවදි නොවිච්ච පින් අවදි කර ගන්නවා එයාගේ මානකම ආධ්‍යාත්මික ජීවිතය ඒ තුලින් සඵල කර ගන්නවා පුළුවන් නේද ඒක කරන්න
තව මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ?